ලංකාවේ විශාලම පැරණි ජනාවාස පිහිටි ලෙන් ගුහාව තුළයි මේ ලෙන පිහිටල තියෙන්නේ කළුත දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයේ පාහියංගල කියන ලෙන. මේ ලෙනට පාහියංගල කියලෙන කියලා නම තියලා තියෙන්නේ චීන ජාතික දේශාටන භික්ෂුවක් වන පාහියන් භික්ෂුව ශ්‍රී ලංකාවට පැමිණිලා ශ්‍රීපාදේ වන්දනා කරන්න යන මාර්ගයේ පිහිටි මේ ලෙන දැකලා මේ ස්ථානට ඇවිල්ලා මේ ලෙන පිළිබඳව උන්වහන්සේගේ දේශාටන වාර්තාවල සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේ ලෙනට පාහියන් ලෙන කියලා සඳහන් කරලා තියෙනවා. මේ ලෙන ගැන කතා කරනවා නම් මීට අවුරුදු 37000කට එහා පැත්තේ පැරණි ජනාවාස මිහි වෙලා තියෙන නැත්නම් පැරණි මිනිසුන් ජීවත් වෙච්ච බවට පොසිල හම්බ වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ ලෙන ඇතුලේ පැරණි ජනාවාස තිබුණ වලට ස්තර කිහිපයක්ම හම්බ වෙලා තියෙනවා. 1968 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ ස්ථානය පර්යේෂණ කරලා හොයාගෙන තියෙනවා. ඊට පස්සේ 1968 තමයි මේ ස්ථානය කැණීම් කරන්නට පටන් අරගෙන තියෙන්නේ. ඒ කැණීම් වලින් හොයාගෙන තියෙනවා මේ ස්ථානයේ පැරණිම මිනිසුන් ජීවත් වෙච්ච බවට. ඒ වගේම තමයි ඒ අතර තියලා තිබෙනවා පැරණි මිනිස් හිස් කබලක් තිබිලා තියෙනවා. ඒ වගේම විවිධ මෙවලම් භාවිතා කරන බවට ඔප්පු කරන්නට පුළුවන් භාවිතා කරපු දේවල් හම්බ වෙලා තියෙනවා. ඒ වගේම කහඳ කියන දේවල් මැටි වලන් වගේ දේවල් හම්බ වෙලා තියෙනවා. ඒ නිසා මෙතන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් තීරණය කරලා පර්යේෂණ මැදින් වාගෙන තියෙනවා මේ ස්ථානයේ පැරණි මිනිසුන් ජීවත් වෙච්ච බවට. ඒ වගේම තමයි මේ ස්ථානයේ බොහොම ඓතිහාසික තැනක්. ඒක තමයි පැරණි අපේ ලංකාවට ආපු දේශාටන වික්ෂුවක් වන පාහියන් වික්ෂුව මේ ස්ථානට ඇවිල්ලා ගිය බවට තොරතුරු තියෙනවා. ඒ නිසා මේ ස්ථානයේ පාහියන් දෙන කියලා නම් තියලා තියෙනවා. වාගේම මේ ස්ථානයේ විශාල ගල් ගුහාවක්. මං හිතන්නේ මිනිස්සු 500කට 600කට වඩා ප්‍රමාණයක් රැඳිලා ඉන්නට පුළුවන්. විශාල ගෞරවයක් ඔබලට පේන වෙද්දි මගේ පසුපසින් මේ කැණීම් කරනවත් පේන. ඒ වගේ මේ විශාලනේ විශාලත්වයක් පේනවා. මේ ලෙන මේ තරම් විශාල වෙන්නට හේතුවකුත් තියෙනවා. අපි මේ ගැන පොඩ්ඩක් අපි මේ ඇතුලේ සොයාගෙන යනකොට අපිට දැනෙච්ච දෙයක් තමයි මේ ස්තරවල තියෙනවා මේ විශාල ගල් ගුහාවේ උඩින් එක එක පතුරු පහලට වැටිලා වැටිලා ඒව එකිනෙක එකිනෙක තට්ටු මත ඉඳලා අවුරුදු දහස් ගාණක් පුරාවට මේ විදිහට ඇවිල්ලා ඇවිල්ලා මේ ලෙන මේ විදිහට නිර්මාණය වෙලා තියෙන බවත් අපිට පේනවා. ඒ වගේම තමයි මේ කැණීම් කරන මේ පොළොව අභ්‍යන්තරයට ගියාමත් ඒ ඇතුළෙත් පෙනී යනවා අපිට ඒ වගේ දේවල්. ඒ විවිධ ස්තර තියෙනවා. ඒ පැරණි මිනිස්සු මේ ස්ථානයේ බිහිවෙච්ච බවට අවශ්‍ය කරන සාධක හොයාගෙන යනකොට ඒ ස්තර අපිට පෙනිලා තියෙනවා. ජනාවාස තිබුණ බවට ඒ විවිධ ස්තර තියෙනවා. මේ ඇතුළට කැණීම් කරගෙන යනකොට ඒක පැහැදිලිව පේනවා. ඒ වගේම තමයි මේ ප්‍රදේශයේ බොහොම ලස්සන සුන්දර පරිසරයක්. බුලත්සිංහල කියන්නේ අපේ කළුතර දිස්ත්‍රික්කයේ තියෙන වටිනාම් පරිසරයක්. ඒ වගේම විවිධ භෝග වර්ග වගා කරන්න පුළුවන් ප්‍රදේශයක්, ශාස්ත්‍රීය ප්‍රදේශයක්. ඒ වගේම තමයි බොහොම ලස්සන කඳු වළල්ලකින් වටේච්ච ප්‍රදේශයක් තමයි මේ අපි ඉන්නේ. ඒ වගේම ඓතිහාසික තැනක්, ලස්සන විහාරස්ථානයක් තියෙනවා. ඒ වගේම චීන ජාතිකයින් මෙතන නිරතුරු යනේන තැනක්. චීන රජයෙන් විශාල ආධාර උපකාර කරලා මේ ස්ථානය නවීකරණය කරන්නට සහ මේ ස්ථානයේ අනාගතයේ පැවැත්ම සඳහා යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙන බවට අපිට මේ ස්ථානට එනකොට පේනවා.
පැමිණී යනවා. ඒ වගේම පුංචි කෞතුකාගාරයක් තියෙනවා. ඒ කෞතුකාගාරයේ තුල මේ ප්‍රදේශයෙන් හම්බෙච්ච විවිධ සත්ත්ව පොසිල තියෙනවා. ඒ වගේම විවිධ සත්තුන්ගේ විවිධ ඇටසැකිලි තියෙනවා. අපි ඒව දැක ඒවත් ඉදම්පත් කරලා තියෙනවා. මිනිස්සුන්ට බලා ගන්නට පුළුවන් මේ ස්ථානයේ වන්දනා කරන්න අයනට විදේශිකයන් මෙතනට එනවා. ඒගොල්ලොම දැක බලාගෙන මේ ස්ථානයේ පැරණි ඒ වගේම භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් වැඩ ඉන්න තැනක්. උන්වහන්සේලා භාවනානුයෝගීව මේ අවට ප්‍රදේශයෙන් මේ වන අරණ තුල පුංචි පුංචි ගල් ගුහාවල වැඩ ඉන්න බවට අපි දැනගන්න ලැබුණ සහ අපි දැකලා තියෙනවා. ඒක නිසා මේ ස්ථානය බොහොම ලස්සන සුන්දර වන අරණක් කිව්වාටත් මම හිතන විදිහට නිවැරදි. ඒ වගේම මේ ස්ථානය දවසින් දවස දියුණු කරන්නට මේ ගම් වාසීන් වාගේම රජයත් මහත් වූ උත්සාහයක් අරගෙන තියෙන බව පේනවා. ඉතින් මේ විශාල තැනක් වටිනා තැනක් මීට අවුරුදු 37,000කට එහා පැත්තේ අපේ ලංකාවේ පැරණිම මිනිසුන් ජීවත් වෙච්ච ප්‍රදේශයක් මානව ශිෂ්ටාචාරයක් තිබිච්ච තැනක්. ඒ වගේම මේ පොසිල වලින් හම්බ වෙලා තියෙන තැනක්. ඒ වගේම තමයි විවිධ ස්තර තියෙනවා විවිධ ජනාවාස බිහි වෙච්ච බවට. ඒවත් නැවත් මේ වෙනකොටත් තවමත් කැණීම් කරමින් පවතිනවා. මෙහි ඉතිහාසය හොයනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මේ ස්ථානට ඇවිල්ලා. ඉතින් ඕගොල්ලොත් පුළුවන් කෙනෙක් මේ ස්ථානවලට ඇවිල්ලා දැකලා බලලා මේ තියෙන වටිනාකම අපේ රටේ තියෙන අපේ අතීතයේ තියෙන අපේ ශිෂ්ටාචාරයේ පැවතිච්ච විදිය මේ වගේ දේවල් බලාගන්නට පුළුවන්. ඒ නිසා මේ පායංගල විහාරස්ථානයේ සිට තමයි අපි අද ඔබ ඔබලන්ට මේ තොරතුරු ගෙනාවේ. ඔබ සැමට තෙරුවන් සරණයි.